අයිබෝන් හැමෝටම අද වීඩියෝ එකෙන් අරන් ඉන්නේ මේ අලුත් සිස්ටම් එකක් සහ මේ අපි මේ 20 වෙනිදා අපේ කෝස් එකෙන් කතා කරන්නේ මොනවද ඒකෙදි වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා මේ පැහැදිලි කිරීමක් තමයි ඔයගොල්ලන්ට මේ මුලින්ම කරන්නේ ඒ කියන්නේ කෝස් එකත් එක්ක අපේ මේ කෝස් එකක් නෙමෙයි ඇත්තටම මේ කෝස් එකක් නෙමෙයි ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් හරිද මේකේ වෙන්නේ මේ ගොඩක් අය මට කතා කරලා අහන ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ ටිකට මම පොදේ උත්තරයක් දෙන්නම් අපේ මේ කෝස් එකක් නෙමෙයි මේක ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් කෝස් එකක් කියන්නේ අර කරණම් වල කෝස් එකක් එහෙම නෙමෙයි ඉස්සර දීපක් දීලා මේ ඔහේ විභාගات යන දෙන්නේ නැහැ මුලින් එක මතක් කරන්න ඕනේ මේ මේක ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් මේක ගොඩක් අයට ජොයින් වෙන්න බැරි වෙයි ගොඩක් මේ සීමිත පිරිසකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න පුළුවන් වෙයි මේකෙදි මේ මම ඔයගොල්ලන්ට මේක කරායින් පස්සේදී ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක යද්දී ඔයගොල්ලෝ ඒ සිස්ටම් through වැඩ කරද්දී මටත් මේ ප්‍රතිලාභයක් ලැබෙනවා ඒ වගේම ඔයගොල්ලන්ටත් ප්‍රතිලාභයක් ලැබෙනවා හරිද ඒක තමයි දැන් මේකෙදි වෙන්නේ ඇත්තටම සාමාන්‍ය සිද්ධි නම් ස්ට්‍රැටජි ප්‍රොවයිඩර් මම ට්‍රේඩර් ඔයා හරිද ඒ විදිහේ සිස්ටම් එකක් මෙතන යන්නේ ඉතින් වැඩිදුර විස්තර මම පැහැදිලි කරමින් මේ අපේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන අයට වැඩිදුර විස්තර පැහැදිලි කිරීමක් කරන්න මේ මේ එන 20 තියෙන්නේ තව හෙට නෙවෙයි අනිද්දා හරිද මේ මේ වීඩියෝ එක හදන්නේ අද 18 වෙනිදා රෑ 10:36යි ලයිව් රෙඩ් එක කරනවාද මේ එකත් බලන්න ඒ කියන්නේ අපි අලුත් ස්ට්‍රැටජි එක කරනවා මේ අලුත් කියන්නේ බෙස්ට් ස්ට්‍රැටජි එකක් මනි මැනේජ්මන්ට් එකක් එක්ක හරිද මේ මොකද කවදාවත් ස්ට්‍රැටජි ඔයාලට මේ මම මෙහෙම දෙයක් කිව්වොත් මේක පිළිගන්නවද 100%ක් විනින් ස්ට්‍රැටජි එකක් තියෙනවා කියන්නේ ඔයා 100%ක් මට පුළුවන් නම් මම චැලෙන්ජ් කරනවා මේක ලොස් වෙලා පෙන්නන්න කියලා. ඒ කියන්නේ මම දෙන සිස්ටම් එක රන් කරලා ලොස් වෙලා පෙන්නන්න පුළුවන් නම් කියලා ඒ චැලෙන්ජ් එකක් දෙනවා. එතකොට හිතයි ඇත්තට මේක බොරුවක් කියලා. ඉතින් හිතයි එහෙම ගොඩක් අය හිතයි. බට් මේකෙදි ස්ට්‍රැටජි එකක් විතරක් නෙමෙයි අපි මනි මැනේජ්මන්ට් සිස්ටම් එකක් දෙනවා ඔයගලන්ට. ඔයගලන්ට පේනවා ඇති අපේ ජර්නල් එකක් තියෙනවා. මෙතන මනි මැනේජ්මන්ට් සිස්ටම් ජර්නල් එකක්. ජර්නල් එකත් එක්ක තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. තනියම ස්ට්‍රැටජි එකකට කවදාවත් 100%ක් ප්‍රොෆිටබල් ස්ට්‍රැටජි එකක් බිල්ඩ් කරන්න බෑ. ඒක ලෝකේ මොන ජගතේවත් කරන්න බෑ. ස්ට්‍රැටජි එකක් විතරක් භාවිතා කරලා කවදාවත් ප්‍රොෆිට් එකක් ගන්න නම් බෑ. 100%ක ස්ට්‍රැටජි එකක් කොහෙවත් නෑ. හරි. දැන් මේ ස්ට්‍රැටජි එක 50%ක් ස්ට්‍රැටජිකලි 50%ක් මනි මැනේජ්මන්ට් right එතකොට අපි always profit මම ඔයගලන්ට ඒක live trade කරලා පෙන්නන්න මේ එතකන් පොඩක් රන් දෙන්න වීඩියෝ එකත් එක්ක ඉතින් මේ දැන් මගේ අහන ප්‍රශ්න ටිකක් තියෙනවා ගොඩක් අය කතා කරලා මොකද්ද කෝස් එකක්ද මොකද්ද මේක මේක මරි මේ sorry මේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් මොකද්ද ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මේකෙදී අපි සීමිත පිරිසක් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් කරගන්නවා. එතෙන්දී අපි මේකෙදි බයිනරි A to Z කතා කරනවා. හරිද? يعني උඩින් පල්ලෙන් කරන කෙනෙක්ටවත් මුල ඉඳලා කරන කෙනෙක්ටවත් මේක අර ඔස්තාර් කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. බේසික් එකේ ඉඳලා කරනවා. ඊළඟට මේකෙදි අපි ස්ට්‍රැටජි බිල්ඩ් කරගන්න විදිහ කතා කරනවා. ස්ට්‍රැටජි අපි බිල්ඩ් කරපු ස්ට්‍රැටජි දෙනවා. ඒ වගේම දැන් මේ මම කතා කරපු මේ මනි මැනේජ්මන්ට් ත්‍රූ මගේ ස්ට්‍රැටජි එක ඒක ගොඩක් නෑ. ඉතින් කොහෙවත් නැහැ. එතම මේ මොකද මගේ මම මේ ඔයගලන්ට ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකේදී මේක දෙන්නෙත් මම අර කලින් කිව්වා මම ස්ට්‍රැටජි ප්‍රොවයිඩර්, ඔයා ට්‍රේඩර්. එතකොට අපි දෙන්නටම මෙතෙන්දී මේ ප්‍රතිලාභයක් තියෙනවා. අන්නේ ප්‍රතිලාභයක් ඉස්සරහට මේ ලැබෙන්නේ කොහොමද දෙගොල්ලටම කියලා මම අපේ ගෲප් එකත් එක්ක ජොයින් වෙන අයට මම වෙනම පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මේ තව ප්‍රශ්නයක් තමයි මේ දවස් කීයක් තියෙද කියලා. මේක දවස් ගානක් නෙමෙයි අපි يعني මීටින් arrange කරනවා දවස් 5ක් වගේ. يعني සති දවස් වල හෝ වීකෙන්ඩ් එකේ වෙන්න පුළුවන් දවස් 5 එක අපේ ගෲප් එකත් එක්ක මේ manage කරගන්න මේ
පුළුවන් ඩිස්කස් කරගන්න පුළුවන්. ඊළඟට මේ අපි දවස් 5ක් වගේ කරන්නේ කරලා ඕගොල්ලන්ට group support එක තියෙනවා. ඒ කියන්නේ මේකෙදි personally guidance එකක් يعني. දැන් එක්කෙනෙක් කියලා හිතන්නකෝ. දැන් කමල්. එයා ට්‍රේඩ් කරනවා එයාගේ balance එක capital එක ඩොලර් 100යි. ඉතින්දි මම එයා personally guide කරනවා එයා කොහොමද ට්‍රේඩ් කරන්න ඕනේ, වා demo accounts කොහොමද ට්‍රේඩ් කරලා මට journals පෙන්නන්න ඕනේ, updates පෙන්නන්න ඕනේ. ඒ ඒ දේවල් ඒ විදිහට වුණාම තමයි මම රියල් ට්‍රේඩ් කරන්න දෙන්නේ. සහ රියල් ට්‍රේඩ් කරන විදිහක් තියෙනවා මේකේ. අර මම කලින් කිව්වා දෙපිරිසටම ප්‍රතිලාභයක් ලැබෙන ක්‍රමයක් කියලා. ඉතින් ඒවා මේ මම පබ්ලික් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ මගෙත් එක්ක සම්බන්ධ වෙන්නේ මං ගැන විශ්වාසයක් තියලා කෙනෙක්. ඒ අයට මේ විතරක් ඒ දේවල් මම කතා කරන්නම්. මොකද මේ හැමෝටම අවශ්‍ය වෙන්නේ නැති නිසා. ඉතින් මෙහෙමයි. මගේ මේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මේ මාසේ 10 දිනකට වගේ තමයි සීමිත ප්‍රමාණයක්. මේ මොකද මට පර්සනලි ගයිඩන්ස් එකක් ගෙනියන්න ඕන නිසා අපි මේකෙදි පර්සනලි ට්‍රේඩ් එකක් බිල්ඩ් කරනවා. සාමාන්‍යයෙන් මාස 6ක් වගේ අපේ ගෲප් සපෝට් එක ඒ විදිහටම යනවා. ඒ කියන්නේ 24 hour ගෲප් සපෝට් මේ ගෲප් සපෝට් එකත් යනවා. එතනින් පස්සේදීත් ඔයගොල්ලෝ ට ගෲප් සපෝට්වත් මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මගේ කලින් බැජ් එකක් මම කරා, ඒකේ 80%ක් විතර සක්සස් අය ඉන්නේ. මොකද මේ 80%ක් කියන්නේ ඉතින් අර නාහිට අහන්න තිබි රිසක් ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් එහෙම අයත් එක්ක එක්කෙනෙක් හිටියත් එහෙම කරන්න අමාරුයි මේ ගෲප් එකක් කරද්දී. ඒ වගේ කෙනෙක් ඉතින් හදන්න බෑ කොහොම කරලවත්. ඒක ගලේ ගහලා හදන්නත් බෑ. මේ ඉතින් එහෙම කෙනෙක් නම් අනිවාර්යෙන් මම කියනවා එන්න එපා. ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙන්න එපා කියලා. මොකද මේ මගේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙන්න ඕනේ මගේ රූල්ස් යටතේ මම කියන විදිහට ට්‍රේඩ් කරන්න පුළුවන් මේ ඩිසිප්ලින් තියෙන කෙනෙක්, විනයක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් විනයක් නැති කෙනෙක් ප්‍රශ්න නැහැ, විනය හදලා ගන්නම්. මේ ඒ වුණාට අර කියන දේ තේරුම් අරගෙන කරන්න පුළුවන් මොනසෙක් වෙන්නත් ඕනේ. හරිද? මේ ඉතින් ඔය දේවල් ටික පුළුවන් නම් සම්බන්ධ වෙන්න කෝස් එකත් එක්ක. මගේ නම් එක පළල ඩිස්ක්‍රිප්ෂන් කෝස් එක නෙමෙයි ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක, සෝරි. මේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මේ නම් එක පළල තියෙනවා. ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර අවශ්‍යම කෙනෙක්ට නම් කතා කරලා දැනගන්න. දැනගෙන මේ රෙජිස්ටර් වෙන විදිහත් මම එතෙන්දී මට කතා කරමින් පස්සේ කියන්නම්. මේ 20 තියෙන්නේ. ඉතින් ජොයින් වෙන කෙනෙක්ට ඉක්මනට සම්බන්ධ වෙන්න. මේ හොඳයි, මම දැන් කතා කරන්නම් මගේ මනි මැනේජ්මන්ට් සිස්ටම් එකත් එක්ක කොහොමද වෙන්නේ කියලා. මේ ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරනවා. ඔයගොල්ලෝ මාසික ප්‍රොෆිට් එක කොච්චර මම ටාගට් එකකට ගෙනියනවද, මේ ඔයගොල්ලන්ගේ මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක කොහොම වෙන්න ඕනද කියලා මම කතා කරනවා. හරි, දැන් මෙහෙමයි. මට මේ මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක ඩොලර් 10 කියන්නේ. දැන් ඔයාට පුළුවන් ඩොලර් 10ක් මේ මෙතෙන්ට ඉන්වෙස්ට් කරන්න. රයිට්. මම කතා කරන්නේ මේ දුප්පතාගේ හිතවත හරියට. හරිද? ඩොලර් 10යි මෙතනදී ඔයාට මිනිමම් ඉන්වෙස්ට්මන්ට් එක පුළුවන් ඩොලර්ස් 10යි. රයිට්. ඒකෙදි මේ ඩොලර්ස් 10න් අපි කොහොමද මාසෙකට ඩොලර් 100ක් හොයන්නේ කියලා. හරිද? මාසෙකට මම දවස් දෙකකින් ඩොලර් 100ක් හොයන්න බෑ. මේ ඩොලර් 10යි. මාසෙකට ඩොලර් 100ක් හොයන්නේ කොහොමද කියලා මම මෙතනදී පැහැදිලි කරන්නම්. සහ මේක පැහැදිලි කරලා ලයිව් ට්‍රේඩ් කරලා පෙන්නනම් පොඩි ටයිම් එකක් අරගෙන. රයිට්. මේ ජර්නල් එකට අනුව මගේ මනි මැනේජ්මන්ට් සිස්ටම් එකට අනුව. හරි. ටෝටල් ට්‍රේඩ්ස් අපි 10ක් ගන්නවා. ඔයගොල්ලන්ට මෙතන පේනවා රෝස් 10ක් තියෙනවා. රයිට්. ටෝටල් ට්‍රේඩ් 10යි අපි ගන්නෙ. එතකොට මගේ ස්ට්‍රැටජි එකට අනුව ට්‍රේඩ් 5යි අපි වින් කරන්න ඕනේ. ට්‍රේඩ් 10යි ට්‍රේඩ් 5යි වින් කරන්න ඕනේ. ඒ වගේම අපිට එක ට්‍රේඩ් එකකට 63ක ප්‍රොෆිට් එකක් තමයි ලැබෙන්නේ. මම මෙතන එකයි හැඩතල මේක පැහැදිලි කිරීමක් කරනනම් මේ වැඩි විස්තර ඕගොල්ලන් මේ සම්බන්ධ වෙන ඉපස්සේ මම මෙතන මේ දල වශයෙන් අදහසක් දෙන්නේ. රයිට්. 63. එතකොට ඔයාට ඩොලර් 10ට ඩොලර් 10 කැපිටල් එක ඩොලර් 11.69කට ගෙනියන්න පුළුවන් මෙන්න මේ ස්ටෙප් 10 ෆිල් වෙද්දී. හරිද? මෙතන ස්ටෙප් 5ක් ෆිල් වෙන්න පුළුවන්. අර 7 8 9 10 වුණා ෆිල් වෙන්න පුළුවන් මේ 10 අතරේ. ඔයා ට්‍රේඩ් 10න් ට්‍රේඩ් 5යි වින් කරන්න ඕනේ. ඒ කියන්නේ 150යි වින් කරන්න ඕනේ. ඒ 150 ඔයා වින් කරද්දී ඔයා 816ක් කැපිටල් එකකින් ප්‍රොෆිට් කරලා අපි ඔල්වේස් ප්‍රොෆිට් එකක් වා. රයිට්. 1.69ක ප්‍රොෆිට් එකක් තියෙනවා. අපි ඒක කැල්කියුලේට් කරලා බලමු. 1.69 ගානේ අපි සාමාන්‍යයෙන් සෝරි මේ
දවසකට සෝරි 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 කරනවා මේ දවසකට මේ දෙසරය ට්‍රේඩ් කරන්නේ මගේ මේ මගේ රූල්ස් ටිකක් තියෙනවා කිව්වනේ අය රූල්ස් ටික උඩනේ අපි ට්‍රේඩ් කරන්නේ ඉතින් මේ ඒ රූල්ස් අනුව දවසකට දෙසරය ට්‍රේඩ් කරන්නේ එතකොට අපි බලමු දවසක ඩොලර් 10 කවුන්ට් එකකින් ඩොලර් 3.38 දවසකට ප්‍රොෆිට් කරන්න පුළුවන් රයිට් දවස් 30ක් වාර ට්‍රේඩ් කරන්න පුළුවන් දවස් 30ක් ට්‍රේඩ් කරන්න පුළුවන් එතකොට කීයද ප්‍රොෆිට් එක 101යි රයිට් ඩොලර් 10කින් මාසික ප්‍රොෆිට් එක මේ ඩොලර් 10ට හරි ඊළඟට අපි බලමු දැන් ඩොලර් 10 ඒ විදියට ඔයාලගේ බැලන්ස් එක මෙතෙන්දී ඔරිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ ප්‍රොෆිට් එකට හරි ස්ට්‍රැටජි එක සහ මේ මනි මැනේජ්මන්ට් එක කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනම කැපිටල් එකකට ඕනම විදියට වැඩ කරනවා මම මෙතෙන්දී ඩොලර් 100ක ඉන්වෙස්ට්මන්ට් එකක් කරන කෙනෙක් ඉන්නගල හිතන්නකෝ හරි ඔයා හිතාගනවා ඩොලර් 100ක් ඉන්වෙස්ට් කරා කියලා එතකොට මේකෙදි ට්‍රේඩ් 10ක් අපිට ලැබෙනවා ට්‍රේඩ් 10යි ට්‍රේඩ් 5යි අපි වින් කරන්න ඕනේ එතකොට අපිට 100ට 16 සතානුවක 16 අනුමක ප්‍රොෆිට් එකක් ලැබෙනවා 16 සතානුවක ප්‍රොෆිට් එකක් හරි 16 සතානුවේ ප්‍රොෆිට් එක දවසකට නේ ලැබෙන්නේ හොඳද 16 සතානුවයි හරියටම 16 සතානුවයි වට හැමදාම ලැබෙන්නේ එක ට්‍රේඩ් එක මේ සර්කල් එකක් ගිහින් ඉද්දි රයිට් මේක දවසකට දෙසරයක් කරනවා දෙකෙන් ගුණ කරාම 33.8යි අපි ඒක 30න් ගුණ කරමු 1014යි ඩොලර් 1014යි ඩොලර් 100ක් තියෙන කෙනෙක්ගේ මාසික ප්‍රොෆිට් එක හරිද මේක තමයි ඔයාගේ ප්‍රොෆිට් එක දැන් මම කලින් කිව්වා මේ සිස්ටම් එකෙන් මට ලොස් දෙලා පෙන්නන්න කියලා මම දැන් මේ මේට ඔයාලට චැලෙන්ජ් එකක් දෙනවා කියලා හරිද චැලෙන්ජ් එක බාර ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න රයිට් ඩොලර් 500ක ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතන්නකෝ ඔයාගේ ඔයාගේ ඩොලර් 500ක ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා ඔයාට කැපිටල් එකක් තියෙනවා රුපියල් ලක්ෂයක් කියලා හිතන්නකෝ ලක්ෂයට මෙන්න දවසකට බලන්න පුළුවන් ගන්න මේ 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 තමයි දැන් මේ වගේ දැන් හයි හයි මේ ලෙවල් එකකට යද්දී අපි දවසකට දෙසරයක් මේ කරන් කරන්න ඕනේ එක එක සැරයක් කරන් කරන්න නම් හොඳටම 84ක් ලැබෙනවනේ අපිට 84.50 හරි 84.50ක් අපිට මෙතෙන්දී ලැබෙනවා අපි බලමු දවසකට එක සැරයක් රන් කරොත් අපිට දවස් 30 අවසානයේ කොච්චර ප්‍රොෆිට් එකක් ලැබෙනවද 2535ක ප්‍රොෆිට් එකක් ඩොලර් 2535 රයිට් දැන් මේක 200න් ගුණ කරලා බලමු මේ ලංකාවේ මුදල් වලින් කොච්චරක් තියෙද කියලා 5,07,000 රුපියල් 5,05,000ක්නේ ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා 5,00,000ක් මාසෙට ගන්න පුළුවන් දැන් මේ මම කිව්වනේ මේකෙදි ඔයගලන්ට අර සිස්ටම් එකත් එක්ක වැඩ කරද්දි මේ මම ගැරන්ට් කරනවා කියලා මේක ලොස් වෙන්නේ නැහැ කියලා ඉතින් මේ මනි බෑග් ගැරන්ට් එකක් දෙන්න පුළුවන් කවදාවත් මම මේ වචනේ කියලා නැහැ ඔයාල ඕන තැනක බලන්න YouTube videos වල ඕනම තැනක බලන්න මනි බෑග් ගැරන්ට් එකක් මේකට දෙන්න පුළුවන් හරිද මේ එහෙම දෙන කෙනෙක් ඉන්නව නම් එහෙම කෝස් එකකට සම්බන්ධ කෝස් එක නේ ගයිඩ්නස් ප්‍රෝග්‍රෑම් එකක් මේක ගයිඩ්නස් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වෙන්න එහෙම එහෙම එකක් තියෙනව නම් මේ එහෙම නැත්තම් ඔයගලන්ට ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මම virtual account එකේ trade කරන්නේ ඒක ප්‍රශ්න නෑ virtual තියා මේ real කරත් virtual කරත් එකම එකම මේ සම් වැඩේ වෙන්නේ අපි ඩොලර් 100 පටන් ගමු මේ සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න පුළුවන් ප්‍රමාණය ඩොලර් 100 නේ දැන් මම කෝස් එකත් එක්ක ජොයින් වුණාම අපි ලයිව් කරමු මේ රියල් account එක මොකද මගේ මේ පබ්ලික් කරන්නේ නැහැ කියලා මම කලින් කියලා දුන්නා මගේ පොඩි account විතරයි වෙන්නන්නේ පොඩි accounts මේ වෙලාවට ගන්න නැහැ යාළුවෙක්ගේ account එකේ මම එදා ට්‍රේඩ් කරේ මේ හරි අහලා අපි ට්‍රේඩ් කරමු මේ මම මෙතන පොඩ්ඩක් හයිඩ් කරනවා හරිද මේක මේ ඒක අපේ සිස්ටම් ස්ට්‍රැටජි එකනේ ස්ට්‍රැටජි එක හයිඩ් කරන්න මම ට්‍රේඩ් කරගෙන යනනම් මේ කොහොමද ට්‍රේඩ් වෙන්නේ කියලා මනි මැනේජ් මේ මනි මැනේජ්මන්ට් සිස්ටම් එක තියෙනවා ඒකත් එක්ක අපි යා මොකද්ද කියලා බලමු වෙන්නේ හොඳයි ඕකේ මම පටන් ගන්න ට්‍රේඩ් කරගෙන යන අපිට 11.04 ස්ටේක් එකක් ගන්න කියලා තියෙනවා හරි 24 ස්ටේක් එකක් දීලා තියෙනවා මම ස්ටේක් එක ගත්තා ට්‍රේඩ් එකක් ගන්නම් මේ මම මෙතන හයිඩ් කරනවා ට්‍රේඩ් එක වින් කරා මම මෙතෙන්දී වින් කරා කියලා මේ එන්ටර් කරනවා එතකොට ඩොලර් 8න් මට ඊළඟ ට්‍රේඩ් එකට එන්න වෙන්න කියනවා
බලන්න money management system එක වටිනාකම. Trade එක win කරා. ලොකු වෙලාවක් යනවා මේකට හරියට. මේ ගැටිය එදයි ඇත්තටම ලොකු වෙලාවක් යනවා කියලා. එහෙම යන්නේ නැහැ. 14.89 මම ඊළඟ trade එක ගන්න දින්නේ. වැදගත්ම देवी स्ट्रैटेजी का स्ट्रैटेजी का तानिएं नहीं करीन वे कोई भी लागू मनी मैनेजमेंट एक अनिवार्य तीन नॉन मनी मैनेजमेंट नहीं तो है किसी में ट्रेड के ने में हदान ना बह कहीं कर पीन करा मामा की वो ग्रांड में एक का कल उस टेला पे इंदन ओ नहीं है भाई ऊपर आंटो में माय का स्ट्रैटेजी के पीटा दाना मुकदमे कहती करो बालों में का प्रोस्टे दिखे ना में හරි ඒක ලොස් තුනනේ ඒක මම ලොස් තුනා කියලා දාන්න හරිද මේ ඊළඟට මෙන්න ආවා මනි මැනේජ්මන්ට් එක ගන්න 1.6 බින්දුවෙන් ට්‍රේඩ් එකක් ගන්න කියලා 1.6 බින්දුවේ ඕ shit මට වැරදුනා කලින් මේ බින්දුව 1.6යි දෙකෙන් දාන්න තිබිච්ච ට්‍රේඩ් එක මම 2.1 යටින් ලොස් තුනේ මට එතන මිස්ටේක් එකක් වුණා ට්‍රේඩ් කරන්න 1.6 බින්දුවෙන් අපේ ට්‍රේඩ් එක දාමු මේ ඒක අපේ බැලන්ස් එකටනේ අදාළ වෙන්නේ අපේ සිස්ටම් එකේ ඒක නෑ 1.6 බින්දුවෙන් ට්‍රේඩ් එක ගන්නවා මොනාහරි අයිඩියා එකක් ඔයගලන්ට තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අදහසක් තියෙනවා නම් මොනාහරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඒ වගේම මේ 20 වෙනිදේ දැන් තියෙන්නේ කෝස් එක මේ කෝස් එකට ජොයින් වෙන්න කැමැත්තෙන් ආසාවෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කතා කරලා ජොයින් වෙන්න ට්‍රේඩ් එක ලොස් වුණා මම එතන ඕකේ 4.14 අපිට ඊළඟ ට්‍රේඩ් එකට යන්න තියෙන්නේ මේ සිස්ටම් එකත් එක්ක එකතු වෙලා ලොකු ගේමක් ගහන්න පුළුවන්. ඉතින් මේ ඇතරම මාර සුපිරි වැඩක් කිව්වොත් මම හරි. ඉතින් මේ මම අර කලින් කිව්වා වගේ මනි බෑග් ගැරන්ටි එකක් දෙන්න පුළුවන් තරම් පවර්ෆුල් මනි මැනේජ්මන්ට් එක සහ ස්ට්‍රැටජි එක විශ්වාසයක් තියෙන කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම මේ අර මම කිව්වා රයිට් එකත් රොස්තුනා ප්‍රශ්නන්නේ හැමම මම කලින් මේ දේට වරද්ද ගත්තා මේ නිකන් ට්‍රේඩ් කරන්න ගිහිල්ලා ඔයගොල්ලෝ ලොස් එක පෙන්නන්න ගියා මේ හරි කම නැද 6.7 එකක් අපිට තියෙනවා ට්‍රේඩ් කරන්න මේකේ එක දිගට ඔප්ෂන් තුනක් ලොස් වෙන්නේ නැහැ මම මේක අර ස්ට්‍රැටජි එකේ පිට දාලා ඔයාලා ලොස් එකක් පෙන්නන්න දාපු එක නේද ඒක පිට ලොස් වුණා මෙතන එක දිගට අවස්ථා දෙකයි අපි ස්ට්‍රැටජි එකට අනුව ලොස් වුණේ රයිට් ඊළඟ ට්‍රේඩ් එක ගමු අපි මේ මොකද්ද වෙන්නේ කියලා බලමු ට්‍රේඩින් ප්‍රොෆිට් අපි බලමු බැලන්ස් එක අපි කියද බැලන්ස් එක 116.90යි නේ දැක්කද ට්‍රේඩ් දෙකක් මෙතන ඉතුරු වෙලා තියෙනවා එතකොට අපි අපි බලමු 162.5යි අපේ ප්‍රොෆිට් එක පර්සන්ටේජ් එකක් විදියට මේ එතකොට අපේ ටෝටල් ප්‍රොෆිට් එක 100කට ඩොලර් 100කට 16.90ක ප්‍රොෆිට් එකක් ඇවිත් තියෙනවා එන්ඩ් වෙද්දී හරිද එන්ඩ් එකේදී ඔයගලන්ට මේ ටික බලා ගන්න පුළුවන් මේ පියමු මේකේ මේ ප්‍රොෆිට් ටේබල් එකට මට අර එකක් වැරදුනා කියලා කිව්වා 0.62 දෙකෙන් දාන් දෙවිච්ච ට්‍රේඩ් එක 2. ගානින් වැටුනේ හරිද දැක්කනේ එතන
හය පොයින්් අටයි පහක් ප්‍රේට් එක හය පොයින්් හතයි පහයි මෙතන වැඩල තියෙන ඉටත් සත ගානක් වැඩිපුර අපිට ඇවිත් තියෙනවා මේ එකයි පොයින්් හතරයි හයයි මෙතන තියෙන්නේ අපි බලමු මේකේ එකයි පොයින්් හතරයි තුනක් අපිට ඇවිත් තියෙනවා දශම තුනක් එහා මෙහා වෙලා තියෙනවා හරි ඊළඟට තුනයි පොයින්් එකයි තුනක් අපිට ඇවිත් තියෙනවා ඒ ට්‍රේඩ් එකෙන් මෙතන තුනයි පොයින්් බිංදුවයි අටක් තියෙන්නේ එතන දශම හතරක් වැඩිපුර අපිට ඇවිත් තියෙනවා මේ ඒ වගේ තමයි මෙතෙන්දි යන්නේ ඉතින් පහයි පොයින්් එකයි එකක් ඇවිත් තියෙනවා අපිට ස්ට්‍රැටජි එකේ පහයි පොයින්් බිංදුවයි හතරයි ඇවිත් තියෙන්නේ ඒ ඒ විදිහට තමයි මේ සිස්ටම් එක ගොන්න යන්නේ දැන් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති මොකද්ද මේ කියලා සහ මේකෙදි මේ ඇත්තරම ගේමක් ගහගන්න පුළුවන්ද කියලා හිතන්න මේ හිතලා අපිත් එක්ක ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. තව මාස 6කටවත් තව ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් නම් පටන් ගන්න නැහැ. මේකට ජොයින් වෙන අයට කරගෙන යනවා. මෙයාලා බිල්ඩ් කරනවා. මොකද මෙයාලා බිල්ඩ් කරන එකෙන් මටත් මේ කමිෂන් එකක් ලැබෙනවා. මට ප්‍රතිලාභයක් ලැබෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ප්‍රතිලාභයක් ලැබෙනවා. ඉතින් මේ ඒක නිසාමම මේන ටීම් එක පවර්ෆුල්ම ටීම් එකක් විදිහට බිල්ඩ් කරනවා. කලින් ටීම් එකත් බිල්ඩ් කරා. එතනින් හොඳ මේ ගේම් එකට යන්න පුළුවන් වුණා. දැන් මේ ටීම් එකෙත් එන අයට හොඳට ගයිඩ් කරලා හොඳට ගයිඩ්නස් ප්‍රෝග්‍රෑම් එක අරගෙන යනවා. ඒ වගේම කලින් අයට දුන්නේ නැති මනි මැනේජ්මන්ට් එකත් එක්ක තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් අර කලින් කිව්වා වගේ මනි බෑග් ගැරන්ටි එක දෙන්න පුළුවන්. ඉතින් මම වෙන කිසිම දැනක මෙහෙම කියලා නැහැ. සම්බන්ධ වෙන්න පුළුවන් අය සම්බන්ධ වෙන්න මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. මොනවා හරි ප්‍රශ්න තියෙනම් කෝල් එකක් දෙන්න. කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම මේ වීඩියෝ එක නවත්තන්නම් මෙතනින්. ඔයගොල්ලන්ට සුබ දවසක්.